අයිබුවන් දෙවන්ට ප්‍රොන්නම් ව්‍යවසායකත්වය ඕනම කෙනෙක් හරි කැමති ව්‍යවසායකයෙක් වෙන්න. මොකද හැම දෙනාම කියන්නේ වෙන කවුරුවත් යටතේ වෙන තැනක තමන්ගේ සීමාවක් ඇතුලේ තමන්ගේ දක්ෂතා විදහපානවා වෙනුවට නිදහසේ තමන්ගේ මේ කියලා ව්‍යාපාරයක් තමන්ගේ මේ කියලා ආයතනයක් තමන්ගේ මයි කියලා රැකියාවක් ඇතුලේ තමන් සතුව තිබෙන්නාව කුසලතා ලෝකයට ප්‍රකට කරන්න පුළුවන් නම් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් නම් ඕනම කෙනෙක් ඒකට කැමති. හැබැයි කැමැත්ත තිබූ පමණින් සියල්ල කරන්න හැකියාවක් නෑ. ඒ කැමැත්ත හා බැඳුණු හැදෑරීමක්, ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීමක්, ධෛර්ය සම්පාදනයක්, බාධක ඉවත් කිරීමක්, මේ සියල්ල අවශ්‍යයි. මෙන්න මේ විදිහේ ධෛර්ය සම්පන්නය, ධෛර්ය ඔවුන්ට නිබඳව ලබා දෙන, ඔවුන්ට මඟ පෙන්වන අලුත් මංපෙත් මොනවද කියලා විමසා බලන්න ඔවුන්ට ඉඩකඩ හදලා දෙන හරි අපූර්ව සංකල්පයක් නිස්කෝ ආයතනය ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. ඒ පිළිබඳව තමයි අපි මේ ආසන්න සති කිහිපයේම සාකච්ඡා කරමින් ඉන්නේ. හරියටම කිව්වොත් බියොන්ඩ් ප්‍රොන වැඩසටහන ඇතුලේ සති පහක් තිස්සේ අපි සාකච්ඡා කළේ නිස්කෝ ආයතනයේ මම මේ පෙර කිව්ව සංකල්පය ඩිජිටල් විලේජ් ගැන. අපි අදත් ඒ ඩිජිටල් ගමට යමු. එතනට යන්න අද දවසේදී අපිත් එක්ක ගමන් සගයෙන් බවට පත් වෙනවා IWS කුමාරතුංග මහතා. එතුමා අධ්‍යක්ෂ නිස්කෝ ඩිජිටල් විලේජ් අයිබෝන් ක්ලබ් ඔෆ් පිළිගන්න. ඒත් එක්කම නිස්කෝ ආයතනයේ තවත් තියෙන හරි අපූරු ගමන් මගක් තමයි, නැත්නම් ව්‍යූහාත්මක පද්ධතියක් තමයි ඔවුන්ගේ අධ්‍යක්ෂක කියන තැනට එන්න ගමේ ඉන්න නිස්කෝ ආයතනයත් එක්ක අත්කල් බැඳගෙන යාවජීවමෙන් වැඩ කටයුතු කරමින් තමන්ගේ නිපුණතාවයේ පෙන්නුම් කළ කැපකිරීම දායකත්වය ලබා දුන්නු අයට ඉඩකඩක් වෙන්වීම, ඔවුන්ට ආසනයක් වෙන් කරදීම. අන්න එහෙම කෙනෙක් තමයි මගේ දකුණු පස ආසනයේ අද වාඩිගෙන ඉන්නේ KP සමීර රුවන් රණසිංහ සබරගම පළාත් අධ්‍යක්ෂ නිස්කෝ ව්‍යාපාරය. අයිබෝන්. දැන් මේ වැඩසටහන් මාලාව බලන් ඉන්නකොටත් මේ පිළිබඳව මේ ඩිජිටල් විලේජ් ගැන කවුරුහරි දැනගත්තාමත් ගමේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් මේකට යන්න තියෙනවා නම් ඕනම කෙනෙක්ට අභිප්‍රේරණයක් එනවා, ෂා මේක හරි ලස්සන වැඩපිළිවෙලක්නේ කියලා. හරි, කොහොමද ගමේ ඉන්න කෙනෙක්, අපි හිතමු තාම ඔබලා ආවරණය නොකරපු තැනක්, මේ ගැන වෙන විදිහක් නෑ, කණ්ඩායම් හැදිලා නෑ, මොකක්වත් නෑ. හැබැයි මේ වැඩසටහන බැලුවම ඕන්ට හිතෙනවා මටත් මේකට යන්න තිබ්බනං අනාගතයක් තියෙයි කියලා. අන්න එහෙම අනාගතයේ සුබ සිහින දකින කෙනෙක්ට කොහොමද මේකට සම්බන්ධයක් හදන්නේ? ඔව් දිනේෂ්, මේ අපි හඳුන්වා දීලා තිබෙන ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන මේ නිස්කෝ ඩිජිටල් විලේජ් වැඩපිළිවෙල මේ වෙනකොට ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 300ම ආවරණය කරන ආකාරයට සැලසුම් කරලා ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවක ඔබ ඇසූ පරිද්දෙන්ම ඇත්තටම මේකට තව විශාල පිරිසක් ඒකරාශී වෙමින් සිටිනවා. ඉතින් කෙනෙකුට අදහසක් එන්නට පුළුවන් අපිටත් බැරිද මේ වැඩේට සම්බන්ධ වෙන්න. දැන් විශේෂයෙන්ම අපි මේකට තෝරාගෙන තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක දැනට අපේ තියෙන ශක්තිය ප්‍රමාණයට අනුව ග්‍රාම සේවවසම් 3ක ජනතාව තමයි ඒකරාශී කරගෙන තිබෙන්නේ. එතනින් කෙනෙකුට ප්‍රශ්නයක් එන්නට පුළුවන් ග්‍රාමීය පවුල් ඉන්නේ මේ කලාපේ පමණයිද, එහෙම නැත්නම් අපි ග්‍රාමවාසීන් නෙවෙයිද, ඒක නිසා අපිට මේකට අවස්ථාව නැද්ද වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා මම එවැනි අයට පණිවිඩයක් විදිහට ලබා දෙන්නේ අපි අපේ තිබෙන ධාරිතාවය සහ අපි තිබෙන ශක්තියන් මත මේ වැඩපිළිවෙල ඉතා වේගයෙන් අපි බලාපොරොත්තු වෙනවා රට පුරාම ක්‍රියාත්මක කරන්නට. ඉතින් අපේ ග්‍රාම සේවවසම් 14,000කට වැඩි ප්‍රමාණයක් තිබෙන පසුබිමක් තුළ අපි දැනට ග්‍රාම සේවවසම් 900ක පමණයි මේ වැඩේ සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේක එක පාරම ආරම්භ කරන්න පුළුවන් වැඩසටහනක් නෙවෙයි, අපි මේක තුළ විශාල සූදානමක් හදලා තිබෙනවා. මොකද ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හරි ලේසි, පවත්වගෙන යන්න අමාරුයි කියන එක ඉතිහාසයේ පුරා ඔප්පු කරලා තිබෙන නිසා අපේ රටේ මේක තවත් එක ව්‍යාපෘතියක් වෙන්නට බැහැ. ඒ නිසා මේකට අපි ජනතාව පෙළගස්වන්නේ ඉතාම විධිමත් ක්‍රමවේදයකට. ඒක නිසා මේ පිළිබඳ අදහසක් තියෙන අයට ඇත්තටම පුළුවන් මේ ඔබට ආසන්නයේ ක්‍රියාත්මක වෙන ග්‍රාම සේවවසම් 3 මේ වැඩපිළිවෙල හොඳින් අධීක්ෂණය කරන්න. ඊට පස්සේ ඒ සඳහා මිනිසුන්ගේ ඉවසීම, සන්නිමේ සහ කැපවීම හදන්නේ කොහොමද අපි මේ කුඩා කණ්ඩායම් ක්‍රමයේ ඇතුලේ. ඊට පස්සේ ඔබ කර්මාන්තයක් කරන්න බලාපොරොත්තු දල්වාගෙන ඉන්න. එතකොට ඔබට දකින්නට ලැබේවි ඇත්තම ජාතික රූපවාහිනී මේ වැඩසටහන සෑම ඉරිදාවකම උදේ 10:30ට නැරඹුවොත් ඔබ වඩාත් හොඳින් දැනුවත් වේවි. ඊට පස්සේ පුළුවන් ඔබට ඒ ඔස්සේ ලැබෙන තොරතුරු මත පදනම්ව මේ වැඩසටහනට ඔබේ ප්‍රදේශයටත් මේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා කිසියම් ප්‍රවේශයක් ගන්නට ඔබ අපිට කතා කරන්න.
මෙහි දුරකථනං ඔබට දර්ශනය වේවි. ඒවට අපිට කතා කරලා ඔබේ තියෙන සූදානම අපිට ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි නුදුරු දවසක ඔබේ ප්‍රදේශයේත් මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ කියන්නේ සමහර විට ඔබේ ගමට එන්න බලාපොරොත්තු වෙන සිටියම ටිකක් ඉක්මන් වෙන්න පුළුවන් කමක් තියේ. මොකද කෙනෙක් ඇත්තට උනන්දුවෙන් කැපවීමෙන් මහත්යෝග අරගෙන එන්න. මම ගමේ දැන්ට මං අපේ සමිතියේ සභාපතිවරයා. මං කැමති මේකට නායකත්වය ගන්න. මං අපේ කට්ටිය එක්කහොව කරන්න. කවුරුරි වෙන්න කිව්වොත් නේ අර මැප් එක යන්න ලෑස්ති කරගෙන ඉඳපු සිටියම් පොඩ්ඩක් පැනලා අපි අතනට ගිහිල්ලා තෙමුද කියලා වගේ අදහසකට එන්න ඕනම කෙනෙක්ට අදහසක් එනවා. ඒක ධෛර්ය උපද්දවන සුළුයිනේ. අන්න ඒ වගේ එළඹුමක් තියෙනවා නම් මම කිව්වා වගේ අර පෙර දුරකථන අංක වලට කතා කරන්න සම්නිවේදනයේට නිස්කෝ කොහොමද සූදානම් වෙන්නේ ඉන්නවා. සමීර ඔබ පළාතක් නියෝජනය කරන අධ්‍යක්ෂකවරයෙක්, විශේෂයෙන් තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ගමේ ගොඩේ හැමතැනම නිරන්තරයෙන් සැරිසරන ඇති කියලා මම විශ්වාස කරනවා. නැත්නම් ගමේ නායකයෙක් වෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ යනකොට කොහොමද මේ ඩිජිටල් විලේජ් සම්බන්ධයෙන් ගමේ තරුණ කොටස්, වැඩිහිටි කොටස් මොන වගේ ප්‍රතිචාරයක තියෙන්නේ? කොහොමද ඔවුන්ගෙන් ප්‍රතිචාර? ඔව්, ඇත්තටම නිස්කෝ ඩිජිටල් විලේජ් ව්‍යාපෘතිය මේ ව්‍යාපාරය අපි ආරම්භ කරලා මේ වෙන විට දිස්ත්‍රික්ක කිහිපයක බදුල්ල, අනුරාධපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, කොළඹ යන දිස්ත්‍රික්කවල මේ වෙද්දි ගම් මට්ටමට ගිහිල්ලා අපි අපේ ප්‍රජාව, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව දැනුවත් කරලා, ඒ වගේම වැඩිහිටි ප්‍රජාව දැනුවත් කරලා අපි මේ අපේ මේ සංකල්පය ඔවුන්ට දීලා තියෙනවා. ඉතින් ඔවුන් ඒ සංකල්පය විශේෂයෙන්ම තරුණයන්, ව්‍යවසායකින් මේ සංකල්පය ඉතාමත් ඉක්මනින්ම වැළඳගෙන තියෙනවා. ඒ වගේම වැඩිහිටි පරම්පරාව, වැඩිහිටි පිරිස මේ වැඩසටහන කෙරෙහි ලොකු ඇල්මක් දක්වලා තියෙනවා. මේ වෙනුවට අපිට ඒක පැහැදිලිවම දැකලා තියෙනවා. අපි ඔවුන් එක්ක සාකච්ඡා කරනකොට, ඔවුන්ට අපි අපේ වැඩපිළිවෙල කියලා දෙනකොට ඔවුන්ගේ ඇස්වලින් අපි ඒ දේ දැක්කා. මොකද දිනේෂ් මහත්මයා, ඇත්තටම ගම් මට්ටමේ ඉන්න අපේ ඒ ග්‍රාමීය ජනතාව දැනටත් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඔවුන්ට අනාගතය සාර්ථක වේ කියන බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා. අපි ඔවුන්ගේ ඇස්වලින් ඒ සතුට දැක්කා. ඉතින් ඒ වගේම අපි මේ වැඩසටහන හඳුන්වලා දීමත් සමගම ඔවුන් මේ වැඩසටහන ඇත්තටම වැළඳගත්තා කියන හැඟීම අපට මේ අවස්ථාවේදී තේරුණා. මේ ඩිස්කෝ ඩිජිටල් විලේජ් වැඩසටහන අපි ගමට හඳුන්වා දීමේදී. හොඳයි. ඒත් එක්කම නැවතවතාවම ඔබට මතක් කරන්න කැමතියි. දැන් මේ පේනවනේ මේ කියන විදිහට ගම්බල දැන්ටම වැඩ කටයුතු පටන් ගන්න තියෙන දැන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වෙමින් පවතින. ඔබටත් මේ වගේ දැනුවත් කිරීමක් අවශ්‍ය නම්, තවත් දේ විමසන්න අවශ්‍ය නම් 0744-222-9778 දුරකථන අංකය ඔබට විවෘතයි. 0744-222-9778. සමීර, ඔබේ ප්‍රදේශයේ ඔබේ කලාපය කෑගල්ල, මම කැමති පොඩ්ඩක් වැඩි ප්‍රයත්නට යන්න ගිහිල්ලා. ඒ කියන්නේ දැන් කෑගල්ලේ මොන වගේ තැන්වලද, මොන වගේ ප්‍රදේශවලද මේ දැනුවත් කිරීමේ වැඩසටහන් පටන් ගන්න තියෙන්නේ? මොකද කෑගල්ල කෙනෙක් බලන් ඉන්නවා අපේ ළඟට මේවිල්ලා කියලා වගේ අදහසක් ගන්න පුළුවන්. හොඳයි. අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වෙන විට රඹුක්කන කොට්ටාස් ප්‍රාදේශීයකම් කොට්ටාසයේ සහ වරකපොල දැදිගම ප්‍රාදේශීයකම් කොට්ටාසවල අපේ ප්‍රජාව දැනුවත් කිරීම මේ වෙද්දී අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වැඩසටහනේ අපි තරුණයන් මූලික කරගෙන කරන වැඩසටහනක් වශයෙන් අපි තරුණයන් මේ වෙනුවට අපි නිස්කෝ ඩිජිටල් විලේජ් සංකල්පය ඔවුන්ට උගන්වමින් මේ කාල වකවානුවේදී සිටින්නේ. ඉතින් ඔවුන් තමයි මේ ප්‍රාදේශීයකම් කොට්ටාස මට්ටමින් ක්‍රියාකාරී නිලධාරීන් වශයෙන් මේ වැඩසටහනේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔවුන් මේ වෙන විට සෑම කෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීයකම් කොට්ටාස 11ක් තුළ මේ වෙන විට කුඩා කණ්ඩායම් හදමින් තමයි අපේ පුහුණු වෙන නිලධාරීන් ඉන්නේ. ඉතින් ඔවුන් සාර්ථක ලෙස කුඩා කණ්ඩායම් හදලා අපිව දැනුවත් කරලා අපි ඉන්පසුව ඔවුන් නම් කරන ඒ අදාළ ස්ථානවලට ගිහිල්ලා තමයි අපි නිස්කෝ ඩිජිටල් විලේජ් සංකල්පය අපේ ග්‍රාමීය ජනතාවට ලබා දෙන්නේ. දැන් රටේ කියන්නේ තමන්ගේ ආර්ථිකය පිළිබඳව අනාගත සුරක්ෂිතතාවයක් නැතිකොට රට අතහැරලා යන්න හදන, ඒත් එක්කම රකින්නවත් ආර්ථිකයක් නැති අය බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියාවට යන්න හදන කාල සමයක තරුණ තරුණියන්ට මේක ඉතාමත්ම වටින කතාවක්. තනියම ඔබ විතරක් නෙමෙයි, ඔබේ අහල පහල ඉන්න මිතුරු මිතුරියන්, පවුල්වල අය මේ සියලු දෙනා ඒක රාශී කරගෙන ගමක් හැටියට ගොඩ නැගී තමන් උපන් ගමේම අභිමානනීය පුරවැසියෙක් හැටියට ජීවත් වෙනවා නම් මෙන්න ප්‍රමිය නිර්මාණය නිමින් පවතිනවා. හරි, අපි මේ පිළිබඳව ඔබ
නිස්කෝ ඩිජිටල් විලේජ් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ දී එන්ටර්ප්‍රොනර් යටතේ. දැන් මේ වැඩසටහනේ හරි අපූර්තියක් ඒ තමයි ගමට බැංකුවක් එනවා. මේක අපි අත්විඳ ඇති පුරුදු ගණයේ බැංකුවක් නෙවෙයි. වෙනස්ම අරමුණු කිහිපයක් එක්ක අර කියෝ වාණිජ බැංකුවල පරමාර්ථ අරමුණුත් කිහිපයකුත් එක්ක ප්‍රධාන වශයෙන්ම ඉතිරි කිරීමේ පුරුද්ද සඳහා ගැමි ජනතාව ගමේ ජනතාව යොමු කරවන්න ව්‍යවසායකයෙක් වෙන අතරතුරේදී ඉතිරි කරන්න ඒ විතරක් නෙවෙයි ඔවුන්ට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය ලබා දෙන්න මෙන්න මේ වගේ තවත් වැඩ කටයුතු රැසක් මේ බැංකුව විසින් සිද්ධ කරන්න නියමිතව තිබෙනවා. ඇත්තටම මේ ඩිජිටල් විලේජ් එකේ නිස්කෝ බැංකුවේ මොකද්ද කාර්යභාරය තවදුරටත් මම මේ කියපු දේවල් විතරද නැත්නම් කොහොමද මේක ඇතුළේ විවිධයද තියෙන්නේ? ඔව් දිනේෂ් මේ ඇත්තටම අපි මේ මූල්‍ය ආයතනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි මේ ව්‍යාපෘතියෙන් යෝජනා කරන්නේ ගමේ ව්‍යවසායකින් හදලා කර්මාන්තකරුවන් හදලා ඒගොල්ලන්ගේ නිෂ්පාදනවලට වෙළඳපළකුත් හදලා දීලා මේගොල්ලන්ගේ අතමිට සරු කරන්න. ඇත්තටම එතකොට ගමේ පවුල් කුටුම්බයේ තුලට විශාල ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අර මිනිසුන්ගේ තිබෙන බලාපොරොත්තු වැඩි වෙලා ඒගොල්ලන්ගේ ශ්‍රමය හැම වෙලෙම ඵලදායී කටයුත්තකට යෙදෙන වැඩ කරන ගමක් හැදෙනවා. ඒතර මේ ගම වැඩබිමක් බවට පත් වෙනකොට මේ පවුල්වලට මෙතෙක් නොලැබුණු මුදල් පවුල තුළට ගලාගෙන එනකොට අපේ ගම්වල තියෙන පොදු ගැටලුවක් තමයි දිනේෂ් මේ ලැබෙන මුදල් හරි කළමනාකරණයක් කරන්නට පුරුදු පුහුණු වෙලා නැහැ. ඒ නිසා අපි හැමදාම කොච්චර මුදල් ඉපේව්වත් ඉතිරි කිරීමේ ක්‍රමයක් නැති පදනමක් තුළ මේ ගමේ මේ මූල්‍ය විනය හදාගැනීමේ ගැටලුවට මුහුණ දීලා තිබෙනවා. ඒක නිසා අපි කල්පනා කරා මේ කුඩා කණ්ඩායම් ක්‍රමය මෙවලමක් විදියට භාවිතා කරලා කොහොමද අපි මේ ගම තුළ මූල්‍ය විනය හදන්නේ කොහොමද අපි මේගොල්ලන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද දිරිගන්වන්නේ මේගොල්ලන්ගේ ලැබෙන ආදායම කොහොමද අපි ඵලදායි ලෙස ආයෝජනය කරන්නේ ඒ වගේ අදහසක් ඇතිව තමයි අපි නිස්කෝ ඩිජිටල් ප්‍රාග්ධන බැංකුව නමින් නව බැංකු ක්‍රමයක් ගමට හඳුන්වා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ගමෙන් ගොඩනැගෙන ඉතා කුඩා කර්මාන්ත විදිහට ඉදිරියට එන කර්මාන්තකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ මහ පරිමාණ කර්මාන්තකරුවන් බවට පත් කරන්න ඉදිරියේදී ප්‍රාග්ධනය ගමේදීම ලබා දෙන්න පුළුවන් සරල වැඩපිළිවෙලක් අපිට හදාගෙන ඊට පස්සේ මේගොල්ලන් ඒ ඔස්සේ සවි බල ගන්නවලා ලොකු කර්මාන්තකරුවන් බවට පත් කිරීමේ අභිලාෂයකුත් මේ වැඩපිළිවෙල හරහා අපි සතුව තිබෙනවා. ඒක තමයි මේ නව බැංකු ක්‍රමයේ මහ ජනතාවට ලෙන්ගතු මූල්‍ය ක්‍රමය අපි හඳුන්වා දෙන්න අදහස් කරලා තිබෙන්නේ. ඔව් ඕනෑම මහ පරිමාණ වාණිජ බැංකුවක් පවා දැන් නිරන්තරයෙන් කරන එක්තරා ඔවුන්ගේ ව්‍යායාමයක් තමයි ගනුදෙනුකරුවෝ ළඟට එන එක. ඒ කියන්නේ සමහරවල් අපි ඉතිරි කරන උමනාව තිබ්බට වෙලාව නැහැ සමහරට අපි කම්මැලි අපි යන්නේ නැහැ. එහෙනම් අතේ සල්ලි තියන් හිටියා කියලා කියන්නේ නිකන් භූමිකාව වගේ වැඩක්. නමුත් මේක ගම ඇතුළේ බැංකුවක් වෙනවා. කඩපොළට යන ගමන් බැංකුවට ගිහිල්ලා අතේ ඉතුරු වෙච්ච ටික දානවා කඩපොළට ගිහිල්ලා එන ගමන් අතේ පොඩි ඉතුරු වෙච්ච සල්ලි ටිකක් තියෙනවා මේ ටික බැංකුවට දාලා එන්න පුළුවන් හිටියක් තියෙනවා පුළුවන් තරම් ජනතාවට සමීප වෙන එක තමයි මේ වගේ තියෙන හොඳම උපක්‍රමය එහෙනම් හොඳ අවස්ථාවක් බවට පත් වෙයි මේක ඒත් එක්කම දැන් සමීර මේ ඔවුන් නිස්කෝ ආයතනයේ ගමට එන්නේ ඩිජිටල් විලේජ් එක අරගෙන නිකන් හිස් අතින් නෙමෙයි අතින් කටින් එල්ලගෙන එන්නේ එක පැත්තකින් එනවා ගමට මේක වගේ මුල් ආයතන බැංකුවක් ඊට පස්සේ එනවා ගමට ආර්ථික මධ්‍යස්ථානයක් ඒ විතරක් නෙවෙයි සංනිවේදන පියසක් දැන් ගමේම ඉන්න කෙනෙකු හැටියට ගමකට මේ වගේ ආයතන තුනකින් මොන වගේ බලපෑමක් වේද මේ ගැන මොකක්ද ඔබේ තියෙන අදහස? ඔව් ඇත්තටම දිනේෂ් මහත්මයා අපි මුලින්ම මේ සංකල්පය ගමට දීලා අපි පළමුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික මධ්‍යස්ථානය. ඒ කියන්නේ අපි අපේ ජනතාවට නිෂ්පාදනයක් කරන්න කර්මාන්තයක් අපි ඔවුන්ගේ නිවසට ලබා දෙනවා. එතකොට මේ නිෂ්පාදනය කරන මේ කර්මාන්තයක් කරන නිෂ්පාදනය අපි විකුණගන්න වෙළඳපළ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මං හිතන්නේ දැනටත් ව්‍යවසායකයෝ බොහෝ පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදනය නිසි වෙළඳපළක් නොමැති වීම නිසා ඔවුන් ඒ විවිධ ව්‍යාපෘති මගදී නතර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ඒ ගැටලු හඳුනගෙන තමයි අපි මේ සංකල්පය ගේන්නේ නිස්කෝ ඩිජිටල් විලේජ් සංකල්පය. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානය හැදෙන්නේ ඔවුන් ඒ නිෂ්පාදනය කරන නිෂ්පාදනය අපි මිලදී අරගෙන ඔවුන්ට ඒ ලස්සන වෙළඳපළක් හදලා දීම තමයි අපි ආර්ථික මධ්‍යස්ථානයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔවුන් ඒ කරන නිෂ්පාදනවලට නිෂ්පාදන කරලා ඔවුන් ලබා ගන්නා ඒ උපයන ලාභය සහ ඒ
නිෂ්පාදනයට අවශ්‍ය ණය පහසුකම් එතකොට මූල්‍ය පහසුකම් ලබා දීම ආරම්භ කරගෙන තමයි අපි නිස්කෝ ඩිජිටල් විලේජ් බැංකුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිස්කෝ ඩිජිටල් විලේජ් බැංකුව ආරම්භ කරන්නේ අර නිෂ්පාදන ආර්ථිකයේ නිෂ්පාදනය කරන අපේ මේ පොදු ජනතාවට මූල්‍ය ශක්තියක් වෙන්නට තමයි අපි නිස්කෝ බැංකුව ආරම්භ කරන්නේ. ඒ වගේම නිස්කෝ ආර්ථික මධ්‍යස්ථානය නිස්කෝ ඩිජිටල් විලේජ් බැංකුව ඒ සියල්ල ඒක රාශී කරලා නිස්කෝ සංනිවේදන පියස අපි ආරම්භ කරන්නේ. ඒ සියලු ගමේ ජනතාව ඒ කරන නිෂ්පාදන රටට හඳුන්වලා දීලා එතකොට ඒ ඔවුන් කරන නිෂ්පාදන මොනවද ඔවුන් කරන දේවල් මොනවද බැංකුව තුල වෙන්නේ මොනවද ගම තුල වෙන්නේ මොනවද ගම තුල ඒක රාශී වෙන තොරතුරු ඒ සියල්ල සංනිවේදනය කරන්නට තමයි අපි සංනිවේදන මධ්‍යස්ථානය ආරම්භ කරන්න ඉදින් ඒ විදිහට තමයි නිස්කෝ ඩිජිටල් විලේජ් වැඩසටහන ගමට ගෙනිහිල්ලා ගමේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ විවිධ ආයතනවලින් ස්වේච්ඡා සංවිධානවලින් රාජ්‍ය නවන ආයතනවලින් රාජ්‍ය ආයතනවලින් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් විසින් ගමට ප්‍රොජෙක්ට්ස් අරගෙන ගිය පළමු වතාව මේක නෙවෙයි. ව්‍යාපෘති කියලා කිව්වම එපා වෙන මට්ටමට ඕනෑතරම් ගම්වල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඒවට සාක්ෂි තියෙනවා ඉතුරු වෙලා පැලවෙලා තියෙන මුල්ගල් සමහර පෝරු විසින්. හැබැයි ඒ සියල්ල මැද්දේ නිස්කෝ ඩිජිටල් විලේජ් අරගෙන ගියාම ගමේ නොතිබුණු පිබිදීමකින් දැන් සමහරලා සාක්ෂි දරනවා ඒකට පිබිදීමකින් ඔවුන් මේ කටයුත්තට එනවා. ඒකට තියෙන ප්‍රධානතම හේතුව ඔවුන්ට මේ කටයුතු පිළිබඳ විශ්වාසයක් තියෙනවා. තනි වැඩක් නෙවෙයි බැංකුවක් එනවා සංනිවේදන පියසක් එනවා ආර්ථික මධ්‍යස්ථානයක් එනවා. හා මේ වැඩේ නම් අල්ලලා යයි ගමේ වචනින් බොහෝ දෙනට හිතට ඇවිල්ලා තියෙන ඔය කාරණාව. හරි. හැබැයි කවුද මේ මැෂින් එක කරකවන්නේ? කවුද මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ? ඒ වෙනුවෙන් කවුද ගමට එන්නේ? අපි ඒ ගැන සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. නිස්කෝ ඩිජිටල් විලේජ් තමයි අපේ මාතෘකාව. අපි කතා කරමින් ඉන්නේ පිළිබඳව. කෙසේ වෙතත් දැන් ගමේ ඉන්න අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අර මං කිව්වා කවුද මේ මැෂින් එක කරකවන්නේ? මොකද අපිට පුළුවන් තල ටික හදන්න, මුං කවුපි ටික හදන්න, ඒ ටික වෙළඳ පොළට යවන්න, මේ ටික අපිට කරන්න පුළුවන්. හැබැයි දැන් නිස්කෝ එනකොට එන්නේ තනියම නෙමෙයි, ආර්ථික මධ්‍යස්ථානයක් අරන් එනවා, ඒතර බැංකුවක් අරන් එනවා, සංනිවේදන පියසක් තියෙනවා. මහත්තයෝ අපිට මේව නම් බෑ කියලා ගමේ කවුරු වැඩිහිටියෝ එහෙම කියයි. ඇත්තටම මහත්තයෝතර කවුද මේක ඇදගෙන යන්නේ? මම දන්න විදිහට ඒ සඳහා කණ්ඩායමක් දැනට පුහුණු කිරීම වල නිරත කරමින් ඉන්නවා. ඉදිරියේදී ගමෙන්ම වැඩිපුර මේ සම්පත් හොයා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට ඔන්න ඔය යාන්ත්‍රණය ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද මේ අය පුහුණු කරන්නේ? සා පුහුණු වෙච්ච කට්ටිය කොහොමද ගිහිල්ලා ගමේ වැඩ කරන්නේ? ඔව් දිනේෂ්, ඒක ඉතාම වැදගත්ම ප්‍රශ්නේ මං හිතන්නේ. මොකද අපි මේ වගේ වැඩසටහනක් ජනගත කරනවා නම් මේ වැඩපිළිවෙල ඔබ සඳහන් කළ පරිද්දෙන්ම මේ යාන්ත්‍රණය ඇදගෙන යන්න ඉන්න කණ්ඩායමේ ශක්තිය මත තමයි මේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ නිසා මේක සැලසුම් කළ අවස්ථාවේ සිට අපි කල්පනා කරපු දෙයක් තමයි මේ මෙහි කොඳු නාරටිය බවට පත්වන්නේ මේ අපේ කණ්ඩායම. ඒක නිසා මේ අය අපි අපේ රටෙන් හඳුනාගත්තු අපි ප්‍රචාරය කරලා දැනුවත් කරලා බඳවගත්ත කණ්ඩායමක් SL Cloud Campus එක තුළට ගෙනල්ලා මේ කණ්ඩායම අපි පුහුණු කරනවා. කොහොමද නිස්කෝ ඩිජිටල් විලේජ් තුල ඔබ කටයුතු කරන්නේ, කොහොමද ජනතාවත් එක්ක වැඩ කරන්නේ, කොහොමද මේ අපේ රටේ මිනිසුත් එක්ක ගමට ගිහිල්ලා වැඩ කරන්න මනස හදාගන්නේ. ඉතින් මෙන්න මේක හොඳ ප්‍රවේශයක් මං හිතනවා අපේ රටේ තරුණ පිරිසට. මොකද අපේ රටේ තරුණ පිරිස හැම අතින්ම අපි සාකච්ඡා කරනවා තරුණ තරුණියන්ගේ ඇතරම. දැන් අපේ සාමාන්‍ය අධිකාරීතුමත් කලින් සඳහන් කරා මේ තරුණ තරුණියන් වෙනුවෙන් කරන්න තිබෙන සහ කරලා තිබෙන මහා කටයුතු ප්‍රමාණය. ඉතින් ඒවට තව ශක්තියක් වෙන්නට මේ අපි තරුණ තරුණියන් ගැන සංවේදීව කතා කරලා විතරක් ප්‍රමාණවත් නැහැ. අපි ඒගොල්ලන්ගේ තියෙන මනස තේරුම් ගත්තොත්, ඒගොල්ලන්ගේ යටිහිත කියවුවොත්, ඒගොල්ලන් හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ අර මා පෙර සඳහන් කළ පරිදි අංක 6 වැටුපක්. ඒක නිසා ඒගොල්ලන් ඒ තමන්ගේ ඉලක්කය අපේ රට තුල නැහැ, ඒක තියෙන්නේ විදේශ රටක කියලා විශ්වාස කරන වටපිටාවක් අපේ රටේ තිබෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරා මේ අපේ ශක්තිමත් තාරුණ්‍ය මේකට සම්බන්ධ කරගෙන. හැබැයි ඒගොල්ලන්ගේ තිබෙන ශක්තියන් ටික එකට ඒකරාශී කරන්න නම් අපි විධිමත් වැඩපිළිවෙලක් අපි ගෙනෙන්නට ඕන. ඒක නිසා අපි මේ ක්ලවුඩ් කැම්පස් ඇතුලේ
විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ඇතුළු මේ පිළිබඳ ප්‍රාමාණික දැනුම තිබෙන සමාජ ව්‍යවසායකින් යොදාගෙන මේගොල්ලන් ඉතාම හොඳින් පුහුණු කරනවා. ඇත්තටම කියන්නට සතුටුයි මේ වෙනකොට 300කට ආසන්න ප්‍රමාණයක් අපේ පුහුණු වීම ලබනවා. මේ කණ්ඩායමේ මේ 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 කෙටි කාලීනව අපි දැකපු ප්‍රගතිය දිහා බැලුවාම ඒ අය තමයි බිම් මට්ටමට ගිහිල්ලා මේ වැඩපිළිවෙළ මේ සවිශාල කටයුත්තක් ආරම්භ කළ තින්නේ. අපිත් අපේක්ෂා නොකළ මට්ටමේ විශාල ජවයකින් මේ කණ්ඩායම බිම් මට්ටම තනියෙන් සූදානම් කරන තත්ත්වයට පැමිණලා තිබෙනවා. ඉතින් මෙන්න මේක තමයි රටක ජීවනාලය වෙන්නේ. මේ කොඳු නාරටේ බවට පත් වෙන්නේ අපේ තරුණ පරපුරට නායකත්වයේ දුන්නාම, ඒගොල්ලන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම දුන්නාම, මේ අයත් එක්ක රටක් වෙනස් කරන්න පුළුවන් කියන එක ඇත්තටම දැන් අපිට ලොකුවට දැනලා තිබෙනවා. ඒ නිසා ඉතාම නිර්මාණශීලී තරුණ පිරිස ඉන්නවා. අපි හිතනවට වඩා දක්ෂතා තියෙනවා. ඉතින් මේක නෙවෙයිද අපි කළ යුතු වන්නේ. ඒ නිසා අපි ඒකයි කණ්ඩායමක් විදිහට මේ තරුණ පිරිසට නායකත්ව විදිහට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ. පුරුද්දක් හැටියට සම්ප්‍රදායක් හැටියට මග නතර වෙන පරණ එන්ජින් වෙනුවට අලුත්ම එන්ජිමක් සවි කරපු ගමනක් මේ යන්න සූදානම් වෙන්නේ. මේ වන විට කණ්ඩායම පුහුණු කරමින් ඉන්නවා. ඔබේ ගමේ ඇවිල්ලා ආර්ථික මධ්‍යස්ථානයේ සන්නිවේදන පීඑස්සී බැංකුවේ වැඩ කටයුතු කරන්න. ගමේ කණ්ඩායම් දැනුවත් කරමින් ඉන්නවා. මේ ටික ආවට පස්සේ ඔබ මොනවද කරන්න ඕනේ? මේ මහ විශාල කණ්ඩායම් හැටියට නෙමෙයි ලෙහෙසි ගමේ දන්නා අඳුරන කීප දෙනෙක්ට එක්කව කරලා මොකද ඕනතර කෝකියෝ වැඩ වුණොත් සුප් එක සවුත් වෙන තියෙන අවස්ථාව ඔබ සම්භාවිතාවේ සැහැණ ඉහළයි කියලා අපි අත්දැකීම් වෙන්න දන්න නිසා අන්න එහෙම ප්‍රායෝගිකව සියලු ගැටලු සියල්ල निराකරණය කරගෙන දැවැන්ත කටයුත්තක් ආරම්භ කරනවා. ඔබ සූදානම් ඇති කියලා අපි විශ්වාස කරනවා. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි. හරි. අදට සමුගන්න සූදානම් වෙන්නේ බොහොමත්ම ස්තුතියි කතාබහට සම්බන්ධ වුණු AWN කුමාරතුංග මහතා අධ්‍යක්ෂ නිස්කෝ ඩිජිටල් විලේජ් ඒත් එක්කම KP සමීරරුවන් රණසිංහ සබරගම පළාත් අධ්‍යක්ෂ නිස්කෝ ව්‍යාපාරයේ වෙනුවෙන් දෙන්නටම මගේ ගෞරවනීය ස්තුතිය. මේක නිතිපතා සතිපතා අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න අත්දැකීමක් දෙවන්ට ප්‍රෝණ. එහි එක් විෂයමාලාවක් නැත්නම් වෙනම අනුසංගික කොටසක් හැටියට තමයි මේ නිස්කෝ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. ලබන සතියේත් අපි ඩිජිටල් විලේජ් ගැන සාකච්ඡා කරමු. හැබැයි අතරතුරේ ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ අපෙන් අහන්න දැනගන්න ලියන්න මෙන්න මෙහෙම නිෂ්පාදක දෙවන්ට ප්‍රෝණ ජාතික ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියන සුපුරුදු ලිපිණයට නිෂ්පාදක තියොන්ට ප්‍රෝණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියන සුපුරුදු ලිපිණයට ඔබට ලියන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ලබන සතියේ හමු වෙමු. ඔබට ජයග්‍රහී සතියක්.